එතකොට මතයක් තියෙනවා මේ මතයට මෙතනදී මම පහරක් එල්ල කරන්නම් පර්චස් දෙකට පර්චස් පහට වාස්තු බලන්න ඕනේ නැහැ කියන මතය. ඒක සම්පූර්ණ වැරදි. මේ මහපොළව මත යම් ලක්ෂයක් මතට අපි මේ මහපොළව මත අපි පැන්සල් තුඩක්කින් යම් තිතක් තියුවද ඒ තිත මතටත් වාස්තු ශක්තියින් විශාල ඉඩමකට එනවා වගේම එනවා. විශාල ඉඩමකට එන වාස්තු ශක්තියින් තමයි පුංචි ලක්ෂයක් මතට පවා එන්නේ. මේ මහපොළව ඔබතුමා ඔබතුමා කියන්නේ මේ වාස්තු ශක්තිය නිර්මාණය වෙන්න මේ ඉඩමේ පර්චස් ගාන අඩි ගාන වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ නැහැ. අපි පර්චස් දෙකේ හැදුවත් අක්‍රේක ඉඩමක හැදුවත් මාලිගාවක් හැදුවත් විශාල මැදමිදුල් සහිතව විශාල භූමියක ඒ හැම දෙයකටම මේ වාස්තු විද්‍යාව කියන එක බලපානවා. ඒකට හේතුව තමයි මේ වාස්තු කියලා අපි කතා කරන්නේ විශ්ව ශක්තියේ ගමන් මාර්ගය. විශ්ව ශක්තියේ ගමන් මාර්ගය. විශ්ව ශක්තිය මේ භූමිය පුරාම ගලාගෙන ගිහිල්ලා සමහර තැන්වල අඩුවෙන් රැස් වෙනවා. සමහර තැන්වල වැඩියෙන් රැස් වෙනවා. සමහර තැන්වල විශ්ව ශක්තිය රැඳෙන්නේ නැහැ ඒක ගලාගෙන යනවා. අන්න ඒ වගේ තැන් කිසිසේත්ම අපිට ජීවත් වෙන්න සුදුසු තැන් නෙමෙයි. ඇයි? භූමිය විශ්ව ශක්තිය රැඳෙන්නේ නැත්නම් අපිට එතන ඉන්නකොට අපි ශක්ති වශයෙන් දුර්වල වෙනවා. ඒ වගේමයි අපි ඉදිකරන නිවසත් විශ්ව ශක්ති වශයෙන් දුර්වල නිවසක් වෙනවා. එතකොට එහෙමනම් මේ නිවස කියලා කියන එක ඔබ අපි හිතන්නේ අවුෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙන්න අපේ තියෙන වටිනා කියන දේවල් ටික ඒක ඇතුළට දාලා දොරවල් ලගුළු දාලා පරිස්සම් කරන්න තියෙන දෙයක් විදියට විතරයි ඔබ නිවස දකින්නේ. හැබැයි වාස්තු ශිල්පීන් විදියට අපි නිවස ඊට එහාට ගිහිල්ලා දකිනවා. අපි දකින්නේ මේ නිවස කියන්නේ පුංචි ශක්ති ජීවියෙක්. දැන් අපි දන්නවා අපේ පොළවේ රජ කාලේ ඉඳලා රජවරු තැන්පත් කරා කියන නිදන්. ඒ කියන්නේ රිදී රත්තරම් මුතුමැණික් රාජාභරණ බුදුපිලි මේ වගේ බොහෝ දේ අපේ පොළවේ තියෙනවා. එතකොට පිට රටවල අපට භූමිකම්පා ඇති වෙන්න පුළුවන් එක එක ප්‍රශ්න ඇති වෙනවා. එතකොට මේ පොළොවේ මේ තියෙන වස්තුන් නිසා යම් කිසි ශක්තියක් ගොඩනැගිලා තියෙනවා අනිවාර්යෙන්. අපේ ඒක චුට්ටක් පැහැදිලි කරන්න. ඔව් අපේ මේ මහ පොළොවේ තියෙනවා මහ විශාල නිදන් වස්තු ප්‍රමාණයක් තියෙනවා. මේ නිදන් වස්තු සමහර ඒවා රාජරාජ මහාමාත්‍යාදීන් විසින් තැන්පත් කරපු දේවල්. සමහර රජවරු අනාගතය ගැන කල්වේලා ඇතුව දැකලා අනාගතයේ යම් විවසන කාලෙකදී ගොඩාරගන්න මිනිසුන්ට ගොඩාරගන්න යම් නිදන් සම්පත් මහපොළවේ ගබඩා කරලා තියෙනවා. මැණික් වශයෙන්, රන් රිදී වශයෙන්. සමහර රජවරු, මහාමාත්‍යවරු, සිටුවරු තමන්ගේ දේපල උරුමයක් නැති අවස්ථාවකදී හෝ තමන්ට තර්ජනයක් වෙච්ච අවස්ථාවකදී මේ මහපොළවේ නිදන් කරලා තියෙනවා, ගබඩා කරලා තියෙනවා. මේවා සුරක්ෂිත කරගෙන විශාල භූමාට දේවතා පරපුරක්, බහිරව පරපුරක් මේ මහපොළව මත ඉන්නවා. ඔවුන් මේ මේ කියන මැණික් වලින්, මේ කියන නිදන් සම්පත් වලින්, ඒ වගේම අපේ රටේ මේ මහපොළවේ විශාල වශයෙන් මැණික් සම්පතක් තියෙනවා, මැණික් ඉල්ලම් තියෙනවා, මැණික් දොරු තියෙනවා, ඒ වගේම පාෂාණ, වටිනා පාෂාණ වර්ග තියෙනවා. මේ හැම එකකින්ම නිකුත් වෙන අති ප්‍රබල කිරණ ශක්තියක් තියෙනවා. මේ කිරණ ශක්තිය හරි ප්‍රබලයි. දැන් ඔබ දන්නවා සමහර අවස්ථාවල් වලදී අපි පුංචි මැණිකක් පළඳලා අපේ මේ සිරුර වටේ තියෙන රශ්මි බලල්ල, ඒ කියන්නේ ඕරා එක, අපි එනර්ජයිස් කරගන්නවා, බලවත් කරගන්නවා පුංචි මැණිකක් අතේ පළඳලා. ඔබට උදාහරණයක් විදියට මේ මගේ අතේ තියෙන මේ පසිංගලේ කියන මේ මැණික, ඇලෙක්සැන්ඩ්‍රයිට් කියලා කියන්නේ මේ පසිංගලේ කියන මැණික, ඒ වගේ විශ්ව ශක්තිය විශාල වශයෙන් අපේ ඕරා එකට ලබා දෙන නිසා මේ මැණික අපි පළඳින වාසනාව බලාපොරොත්තු වෙන. මේ වගේ මම එක උදාහරණයක් විතරයි කිව්වේ. මීට වඩා ගොඩක් වටින මැණික් මිනිස්සු අතේ පළඳිනවා. ඒ පළඳින මැණික් වලින් අපේ සම්පූර්ණ සමෘද්ධිය, ආරක්ෂාව, නිරෝගී බව, අපේ තුල තියෙන ශක්තිය වැඩි දියුණු කිරීම කරනවා නම් මේ අපේ මහ පොළවේ තියෙන මේ මහා නිදන් සම්පත් ප්‍රමාණයකින්, මේ මහා වටිනා ගැබ් වෙලා තියෙන මේ භූගර්භය තුල තියෙන මේ මහා මැණික් සම්පතෙන් කොච්චර විශ්ව ශක්තියක් අපේ පොළවට ලැබෙනවද? පැහැදිලි. ඔව්. හැබැයි මේවා හිතුවමනාපෙට හැමෝටම ගන්න හම්බෙන්නේ නැහැ. එහෙම ගන්න සිද්ධ වෙන අවස්ථා, එහෙම ගන්න උත්සාහ කරන අවස්ථාවල් වලදී කොච්චර වුණ අසාර්ථක වෙලා තියෙනවද කියලා අපිට උදාහරණ වශයෙන් දකින්න පුළුවන්. මේ උරුමකාරයින්ට සහ යම් ශාස්ත්‍රීය වත්පිළිවෙත් ඇතුව ඒවා ලබා ගන්න සමහර උත්සාහ කරත් හැරෙන්න, ඒරෙන්න මේ කියන දේවල් මේ කවදාවත් එහෙම තව ගන්න හදනකොට මේවා යට යනවා මිසක මේවා කාටවත් එහෙම ගන්න
අවස්ථාවන එක මං හිතන්නේ මට වැඩිය ගැන ඔබ ශාස්ත්‍රය අනුව දන්නවා ඇති ඒ කොහොම වුණත් ඔබට ගයක් හදාගන්න ඕන කියලා කියන්නේ ඔබ පුංචි විශ්ව ශක්තියක් ගබඩා කරගන්න ඕන කියන එකයි වාස්තු ශිල්පීන් විදිහට අපි දකින්නේ ඒකයි කවුරු හරි කිව්වොත් එහෙම අපිට ගයක් හදන්න හොඳ තැනක් තෝරලා දෙන්න කියලා ඒක මම තේරුම් ගන්නේ මගේ භාෂාවෙන් ආ එයාට විශ්ව ශක්තිය වැඩි තැනක් හොයලා දෙන්න ඕන එයාගේ නිවස ඉදි කරන්න ආ ඉතින් වැදගත් දැන් අර අපේ මාතෘකාවට අනන්‍ය වෙච්ච වැදගත්ම ප්‍රශ්නයක් ඔබ අහන්නේ නිවසක් ඉදි කරන්න භූමියක් තෝරා ගැනීමේදී මොනවද අපි සලකා බලන්න ඕන කාරණා ඔන්න පළවෙනි කාරණාව තමයි ඔබ මතු කරේ ප්‍රශ්නයක් විදියට මේ දැන් අපි නිවසක් ඉදි කරන්න භූමියක් තෝරගන්නකොට වාස්තු විද්‍යාව සාමාන්‍යයෙන් කියනවා දැන් මේ වාස්තු ශිල්ප තාක්ෂණ ශිල්ප වලට යන්නේ නැතුව සාමාන්‍යයෙන් මිනිස්සු දැනගත යුතු කාරණාවක් තියෙනවා මෙන්න මේ තැන්වල කවදාවත් භූමියක් තෝරගන්න එපා ගයක් හදන්න එකක් තමයි ඔබ ඔය කිව්ව සුසාන භූමියකට යාබද සුසාන භූමියකට යාබදව නිවසක් තෝරගන්න එපා. ඒ වගේම එතකොට සම්පත් මහත්මයා සුසාන භූමියකට යාබදව කිව්වහම තමන්ගේ ඉඩමට හතර පැත්තෙන් ඕන පැත්තක තිබ්බොත්ද නැත්නම් මොකක් හරි එක පැත්තක තිබුණොත් හොඳම නෑ වගේ ප්‍රශ්න තියෙනවා. අනිවාර්යෙන්ම. උතුර ඊසාන නැගෙනහිර කියන පැත්තෙන් තිබුණොත් විශ්ව ශක්තිය ගලාගෙන එන පැති තුනෙන් තිබුණොත් එහෙම ඒක ඉතාම අසුබයි. උතුර ඊසාන නැගෙනහිර නිරිත පැත්තෙන් තිබුණත් ඒ භූමිය පළදීම අඩුයි. බටහිර වයඹ පැත්තෙන් තිබුණොත් පොඩි chance එකක් තියෙනවා. තනික තමයි වැදගත්ම සේ. වැදගත්ම කාරණේ. ඒ තමයි ගුරුමෂ්ටිය. එතකොට මේ ඊළඟට දැනගත යුතු කාරණේ අද සුසාන භූමියකට යාබදව. ඒ වගේම අධිවේගී මාර්ගයකට යාබදව. ඉඩම සුදුසු ඉඩමක් කියලා කියනවා. දැන් මේ රටේ ලංකාවේ මෑතක ඉඳලා සම්පත් මහත්මයාට බාධා කිරීමක් කරන්න. ඔව්. දැන් ඔය අපි වාස්තු ශිල්පය පාරම්පරිකව ගොඩක් පරණ එකක්නේ. ඔව්. එතකොට ඔබතුමන්ලා දැන් අද කාලෙට ගැලපෙන්න මට හිතෙනවා යාවත් කාලීන වෙලා තියෙනවා. නැත්තම් ඔබතුමාට කියන්න බැහැනේ අධිවේගී මාර්ගයක් ගැන කතාව. මොකද පාරම්පරික වාස්තු ශිල්පයේ අධිවේගී මාර්ගයක් ගැන මන්නම් කියවලා නැහැ. මට හම්බෙලා තිබුණේ නැහැ. එතකොට ඔබතුමා කියන්නේ මේ දැන් අද කාලෙට ගැලපෙන්නේ යාවත් කාලීන වීම සාධාරණද? සාධාරණයි. ඉතාම සාධාරණයි. හේතුව මිනිස්සු ජීවත් වෙන්නේ අලුත් යුගයක. එතකොට ඒ සාධාරණ කිරීම මතද පර්චස් දෙකට තුනට ප්ලෑන් එකක් අඳින්න පුළුවන් වෙන්නේ. පරණ විදිහට බැයිද? ඒ කියන්නේ පරණ අපේ පරණ වාස්තු ශිල්පයේ අනුව පර්චස් එකේ දෙකේ ගෙදරකද දෝෂ කියන්න බැයිද? පරණ වාස්තු විද්‍යාවේදී අනිවාර්යයෙන්ම පුළුවන් ශක්ති විද්‍යාව. ශක්ති විද්‍යාව. දැන් මං අධිවේගී මාර්ගයකට යාබදව නිවසක් ඉදි කරන්න ඉඩමක් තෝරගන්න එපා කියන්න හේතුව අධිවේගී මාර්ගයේ බොහොම වේගෙන් දෙපැත්තට වාහනය යනවා. ඒ වාහනය යනකොට මේ වාතයේ තියෙන අංශු වේගෙන් එහාට මෙහාට කම්පණය වෙලා යම්කිසි ශක්ති ධාරාවක් නිර්මාණය වෙනවා. මේ තර්කේ ප්‍රායෝගිකයි. යම්කිසි ශක්ති ධාරාවක් නිර්මාණය වෙනවා. ඒ ශක්ති ධාරාවට අහු වෙලා අපේ භූමිය ශක්තියත් අර පැත්තට මොකද වෙන්නේ? ඇදිලා යනවා. එතකොට අධිවේගී මාර්ගයකට යාබදව වගේම කෙලින් ගලාගෙන යන ජල මාර්ගයකට යාබදව. ඒ කියන්නේ ඇල මාර්ගයක් කියලා හිතමු. හරි. කෙලින් ගලාගෙන යන ඇල මාර්ගයකට යාබදවත් භූමිය තෝරගන්න එපා කියලා කියනවා නිවසක් ඉදිකිරි. ඒ වගේමයි වෙල් එලියක් වගේ විශාල හිස් අවකාශයක් තියෙනවා නම් ඉඩමට ඉදිරියෙන් ඒ ඉඩමත් තෝරගන්න එපා කියලා කියනවා නිවසක් ඉදිකර. ඉදිරියෙන්. ඒ කියන්නේ නිවසට ඉදිරියෙන් හෝ වේවා පසුපසින් හෝ වේවා නිවසට යාබදව. ඒකට හේතුව තමයි වෙල් එලියක් වගේ විශාල හිස් අවකාශයක් තියෙනකොට ඒ අවකාශයේ නිරන්තරයෙන්ම විවිධාකාර වූ ශක්තියින්ගේ රටාවල් නිර්මාණය. ඒ රටාවල් වලට අහු වෙලා අපේ ඉඩමේ ශක්තියත් ඒ දිහාවට ඇදිලා යනවා. ඒ වගේම රෝහලකට යාබදව. දැන් සාමාන්‍යයෙන් අපි හිතනවනේ රෝහලක් අල්ලපු වැඩේ තියෙනවා නම් හරි හොඳයි ඕන ලෙඩකදී බය වෙන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඒ තරම් අපට ඒ තරම් ලෙඩ. හැබැයි ඉතින් ඔබ රෝහලකට යාබදව එහෙම හිතලා ඉඩමක් අරගෙන නිවස තෝර ඉදි කරොත් එහෙම ඔබට හැමදාම ලෙඩ තමයි. හැමදාම ලෙඩ නැත්තම් ප්‍රශ්න. සම්පත්මත් මෙහෙම වෙන්න බැයිද? එතන රෝහලක් තියෙන හින්දා ලෙඩු දැකලා මිනිස්සු මැරෙනවා දැකලා අහලා ඔබතුමාලා එහෙම කියන්නේ මේ මානසික ප්‍රශ්නයක් හින්දාද නැත්නම් ඇත්තටම ශක්තියින් පිළිබඳව ප්‍රශ්නයක්? නෑ, මානසික ප්‍රශ්නයක් නෙමෙයි. රෝහලක් කියන්නේ හැමතිස්සෙම රෝගීන්ගේ වේදනාව, රෝගීන්ගේ බිය, ආතතිය, මරණ, ඒ වගේම හැමතිස්සෙම ආතතියෙන් රෝහලකට අපි සාමාන්‍යයෙන් යන්නේ බොහොම
සතුටින් නෙමෙයිනේ. ඔව්. බියෙන්, චකිතයෙන්, තැතිගැන්මෙන්, වේදනාවෙන් අපේ පවුලේ ඥාතියෙක් රෝහල්ගත වෙලා ඉන්නකොට අපි හරි පීඩණයකින් එතන යන්න. මේ වගේ බලන්න යන කෙනත් යන්නේ පීඩණයකින්. බලන්න යන කෙනත් යන්නේ පීඩණයකින්. ඇතුලේ ඉන්න කෙනත් පීඩණයකින්. වැඩ කරන මිනිස්සු ඔක්කොටම වැඩි පීඩණයකින්. එතකොට මේ වගේ හැමතිස්සෙම පීඩණයෙන් මිනිස්සු ගමන් කරන තැනක පීඩණයෙන් මිනිස්සු එක්රැස් වෙලා ඉන්න තැනක හැමතිස්සෙම ඍණාත්මක ශක්තියක් හැදෙන්නේ. ඒ ඍණ ශක්තිය විසින් ඒ ඍණ ශක්තිය නියුට්‍රල් කරන්න අපේ ගෙදර තියෙන ධන ශක්තිය ඒ පැත්තට හැදෙනවා. එතකොට අපේ ගෙදර සාපේක්ෂව ඍණ වෙනවා. ඔය ඇත්තටම අපූර්ව පැහැදිලි කිරීමක් ඒක. ඔව්. ඒ වගේමයි මේ පොලිසියක් උසාවියකට යාබදවත් කොහොමම කියනවා ඉඩමක් ගන්න එපා නිවසක් ඉදි කරන්න කියලා. ඒ අර කතන්දරේ මතක් අර කතන්දරේ වෙනස් පොන්චි වෙනසක් තියෙන්නේ අතන රෝග නිසා පීඩා විඳිනවා නෑ සම්පත් මහත්මයා දැන් ඔය කතාව මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් ඔය ඔකට උත්තරේ දන්නේ නැති වුණාට පොලිසියක් ගාව උසාවියක් ගාව හොඳ නෑ ස්පිරිතාලයක් ගාව හොඳ නෑ කියන එක මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් නමුත් ඒක ඇත්ත කතාව දන්නේ නැහැ ඇයි මේ කියන එක දන්නේ නැද ඔබතුමාගේ වටිනා පැහැදිලි කිරීමත් එක්කලා මිනිසුන්ට තේරුම් වෙනවා අපි මෙහෙම හිතුවට මේවා ශක්තිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නේද කියන එක හිතෙනවා ඔය ඒක තමයි වැදගත් වැදගත් වෙන්නේ ඉතින් තව මම ඉස්සරහට කියන උදාහරණ කිව්වොත් ඔබ මවිතේටපත් වෙයි ඔබ ශාස්ත්‍රය ගැන දන්න නිසා ඔබට එක් ගාණක් නැති වුණාට මේ අය පුදුම වෙයි ඉස්සරහට මම කියන ගොඩනැගිල්ල මොකද්ද කියලා හරි එතකොට දැන් උසාවියක් එහෙමත් නැත්නම් පොලිසියක් ගාව අපි හිතනවා අපේ දේපල රැක ගන්න පුළුවන් හැමතිස්සෙම සිකියුරිටි එක තියෙනවා පොලිසිය අල්ලපු වෙටේ කියලා. මගේ සේවාදායකෙක් ඉන්නවා නුගේගොඩ මිරිහානේ පොලිසියට යාබදව බොහොම උසස් රැකියා කරන යුවලක්. හැබැයි හැමතිස්සෙම නිතරම පීඩණෙන් ආතතියෙන් ඉන්නේ. එතකොට මේ මොකද හේතුව? යා ඔවුන්ට ධනයත් හොඳට තියෙනවා. ඒ වුණාට හැමතිස්සෙම කොහේ හරි යන ප්‍රශ්නයක් ඒ ගෙදරට එන. හැබැයි අර පොලිසිය උසාවි ප්‍රශ්න නෙමෙයි. මේ ඒ ආතති සහිත පරිසරයකට ආසන්නව යාබදව අපි ජීවත් වෙනකොට අර ඍණ ශක්තියින් සමනය කරන්න අපේ ගෙදර ධන ශක්තිය එදලා ගන්නවා. දැන් එහෙමනම් මෙන්න මෙහෙම වාස්තු විද්‍යාවේ ඔබ පුදුම කරවන්දයක් කියනවා. පූජා භූමියකට බලවත් පන්සලකට කෝවිලකට යාබද නිවසක් ඉදි කරන්න ඉඩමක් තෝරගන්න එපා කියලා. දැන් අපිට මොකද්ද වෙන්නේ? මොකද්ද හිතෙන්නේ? එතකොට දැන් සම්පූර්ණ දැවුවා තියෙන පදනම සම්පූර්ණ දෙදරා යන කතාව. දෙදරා යන කතාව. ඔව්. ඒක වාස්තු විද්‍යාවේදී එහෙම කියනවා. ඒ කියන්නේ මට පේන්නේ මේ වැඩිපුර පැහැදිලි කිරීමක් කරන්න වෙයි නැත්නම් මිනිස්සුන්ගේ ලොකු මතයක් ඕක. මතයක්. මොකද දැන් සමහරු හිතනවා පන්සලක් ගාව, ඕවිලක් ගාව. එහෙමත් නැත්නම් අපේ පල්ලිය ගාව. එතකොට මේ දෙයියෝ ළඟවත් බුදුන් ළඟවත් ඉන්න හොඳ නැහැ. විය බුදුන් ළඟවත් ඉන්න හොඳ නැද්ද කියලා. එතන වෙන්නේ ඒ වගේ තැනක ප්‍රබල ධන ශක්තියක් තියෙනවා. ප්‍රබල ධන ආරෝපණ ප්‍රමාණයක් ඒ වගේ තැනක තියෙනවා. ඒයි සාමාන්‍යයෙන් පන්සලේ කාන්තර නාදයත් එක්ක විශාල පොසිටිව් එනර්ජි එකක් නිර්මාණය වෙනවා. බෝධින් වහන්සේගේ කිරණ ශක්තියට ස්තූපයේ විශ්ව ශක්තිය ස්තූපයක් විසින් කරන්න හැමතිස්සෙම විශ්ව ශක්තිය ඇදලා විසිරවන එකනේ. ඔව්. ඒ වගේ එතන විශාල ධනාත්මක ශක්තියක්. හරි කෝවිලක නම් හැමතිස්සෙම මන්ත්‍ර ශබ්ද කරනවා, අභිෂේක පූජා පවත්වනවා. එතකොට ඔය විවිධාකාර පුද පූජාවත් පිළිවෙත් කෝවිලක සිද්ධ වෙනවා. කෝවිලේ සැකසුමම බලවත් වාස්තු සැකසුමක් කෝවිලක් ඇතුලේ තියෙන්නේ. එතකොට එහෙමනම් කෝවිලක් කියන්නේ ප්‍රබල ධන ශක්තියක් තියෙන තැනක්. ඔව්. මේ වගේ ප්‍රබල ධන ශක්තියක් තියෙන තැනක් ගත්තොත් එහේ මේ ධන ශක්තිය තියෙන තැනට අපේ ගෙදර තියෙන ඍණ ඒ තැනට සාපේක්ෂව අපේ ගෙදර මොකද්ද වෙන්නේ? ඍණාත්මක තැනක් වෙනවා. අපේ තියෙන ධන ශක්තියත් එතෙන්ට ඇදලා ගන්නවා. එතෙන්ට ඇදලා ගන්නවා. ඒවයි තියෙන ඇදගැනීමේ ශක්තිය. හරි. එතකොට අපේ ගෙදර ඍණාත්මක වෙනවා අපේ භූමිය. ඒක දැන් සාමාන්‍යයෙන් ඔබ එහෙම කිව්වට විශ්වාස කරන්න එපා. ඔබ බලන්න යන්නේ නැන ගමන. පාරේ යන්නේ ගමන් බලන්න පන්සල ඉස්සරහ කඩේ කොහොමද? පන්සලට පොඩ්ඩක් පැත්තක තියෙන කඩවල් වල දියුණුව කොහොමද? ඒ වගේම පන්සලට යාබද ඉඩමේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිතය කොහොමද? ඊට ටිකක් ඈතින් ජීවත් වෙන අයගේ ජීවිත කොහොමද?